ලංකාවේ තියෙන විශාලම දානශාලා නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ අදියර 4ක් යටතේ. අභේගිරිය මූලික කරගෙන වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා 5000ක් යාලා දානි වළඳපු දානශාලා. මේක අපිට බලන්න පුළුවන් අවුරුදු 1000 ගණන් පරණ ඔරලෝසු හාමුදුරුවෝ 5000කට බද්දාපු බත්වරු තියෙනවා වෑංජන උරු තුනක් තියෙනවා යාලට දානේ හදපු මුල් තැංගේ තියෙනවා ඒකේ අවුරුදු 2000කට ආසන්න උයන්න තියන ගෙන අපු උපකරණ දින අන්න එතෙන්ද අපි ඔරලෝසු පටන් ගන්නවා. මේ තියෙන ලංකාවේ තියෙන පැරණි මොරලෝසු මෙන්න මේකෙන් තමයි දානේ ගන්න වෙලාව බලලා තිනේ මම මේකෙන් වෙලාව බලපු ආකාරය කියලා දෙන්න. අංක 1ට කියන්න ඕනේ මේ තියෙන ඔරිජිනල් ඔරලෝසු නෙමෙයි. මේ තියෙන සිමෙන්තියෙන් හදපු ඩුප්ලිකේට් එකක්. ඔරිජිනල් ඔරලෝසු තනි කළු ගලෙන් හදලා මෙතනමයි ස්ථාපිත කරලා තිබ්බේ. ඔරිජිනල් එක මෙතන තියෙද්දි අපේ මිනිස්සු පාගගෙන ගිහිල්ලා ගෙවුනා. දැන් ඔරිජිනල් එක ගලවගෙන ගිහිල්ලා අබේගිරිය මියුසියම් එකේ තියලා තියෙන්නේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒ හා සමාන අනුරුවක් තමයි දැන් ගහලා තියෙන්නේ. මම මේකෙන් වෙලාව බලපු ආකාරය ඔයාලට කියන්න දෙන්න. දැන් අම්මලා දන්නවා ඇතිනේ හාමුදුරු කෙනෙක් දවල් 12 වෙනිදි ඉස්සලා දානේ වළඳනවා කියලා. අද අපිට ඔය අතේ බඳින ඔරලෝසුවෙන් ෆෝන් එකෙන් පුළුවන් වෙලාව බලන්න. අතීතේ ෆෝන් එකක් ඔරලෝසුවක් තිබ්බේ නැහැ නේ. දැන් අපි භාවිතා කරන්නේ 24 පැය ඔරලෝසුව. අතීතේ තිබ්බේ ඔය අම්මලා අහලා ඇති. අතීතේ තිබ්බේ 60 පැය. 60 පැයක් වෙනවද කියලා අහන්න ඕනේද ගමනක් ගිහින්? මේ තියෙන 60 පැය ඔරලෝසුවක් මම වෙලාව බලපු ආකාරය කියලා දෙන්න. මෙද සිදුරක් තියෙනව නේද? ඔව්. ඕකට අඩි 12කටත් වඩා උස ලොකු දණ්ඩක් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. හාරියර මධ්‍යන 12 වුණ ගමන් මේ දණ්ඩෙන් ඉරේලිය හෙවණැල්ල වැටෙනවා දකුණට පැත්තට. ඉරේලිය හෙවණැල්ල දකුණට පැත්තට වැටෙනවා කියන්නේ ඉරවරට යවරට යනවා. ඉරවරට යනවා කියන්නේ වෙලාව 12 පහුවෙන. ඒතර ඒ බව දැනුම් දෙන්න සීනුවක් නාද කරනවා. ඒකට යාළු උත්සාහ ගන්නවා ඉරවරට යටි ඉස්සල මෙතනින් ධානේ ආරම්භ කරගන්න. අන්නේ වෙලාව බලපු ඔරලෝසු තමයි මේක. මේකට ඔරලෝසු කියලා කියනවා ඉගෙන ගන්න ඉස්කෝලේ දරුවන්ගේ පොත්වල තියෙනවා නේද හිරු තැටි එක. ආ මේ තියෙන හිරු තැටි. ඒතර මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා. අතනින් අර පැත්තටත් වහලයක් මැද කැලලට වහලයක් නෑ මේක ඕපන් ස්ටේජ් මොකද හිරු එළියෙන් වෙලාව බලන්න මේකට කියන්නේ මැද මිදුල් මෙන්න තියෙනවා අපිට තියෙන එවිඩන්ස් එක දැනට ලංකාවේ තියෙන දිගම වත්තරු මේ කාටි 60ක් දිගයි දැන් අනුරාධපුර මහ විහාර දානශාලාවේ වත්තරුවක් තියෙනවා ජේතවනේ දානශාලාවේ වත්තරුවක් තියෙනවා මහපාලි දානශාලාවේ වත්තරුවක් තියෙනවා මීන්තලේ දානශාලාවේ වත්තරුවක් තියෙනවා රිටිකල දානශාලාවේ වත්තරුවක් තියෙනවා අම්පාර රජගල දානශාලාවේ වත්තරුවක් තියෙනවා ඔය හැම වත්තරුවකටම වඩා මේක තමයි ලංකාවේ තියෙන දිගම වත්තරුව මේක අඩි 60ක් දිගයි මෙතන වැඩවාසය කරපු ස්වාමීන් වහන්සේලා 5000ට අර එහා පැත්තේ මුළු තැංගෙන් කෑම උයලා බත් දාලා තියෙන මේකට අපිට පැහැදිලිව එවිඩන්ස් තියෙනවා ෆාහින් භික්ෂුවගේ දේශන වාර්තාවලත් සෙල්ලිපිවලත් හාමුදුරුවෝ 5000කට මේකට බත් දැම්මා ඒ හින්දා අපි ඒක මේ ළඟදි චෙක් කරා අපි ගෙනාවා මෙතනට පාත්‍ර 5000ක් ගෙනල්ලා අපි දන්නවා හාමුදුරු කෙනෙක් පාත්‍රයේ දානේ වළඳන ප්‍රමාණය. ඒ ප්‍රමාණයට වෙන්න අපි ගෙනාපු පාත්‍ර 5000ටම අපි පිරෙව්වා වැලි. වැලි පුරවලා මේ පාත්‍ර 5000ෙම වැලි දැම්ම මේ බත්තරුවට හරියටම දසමට නූලට පාත්‍ර 5000ක වැලි වුණේ කටපිරේ. ඒකෝට ඒ තියෙන එවිඩන්ස් 100% නිවැරදි. ඊට වඩා වැදගත් දේ තමයි මේ බත්තරුවේ ඇතුළට තඹ තහඩු ගහලා තිබිලා තියෙනවා. සුද්ධ පවිත්‍ර කරන්න ලේසියටයි බත්වල තියෙන රස්නේ ගති අඩු වෙන එක වළක්වා ගන්න. එතන මේ තියෙන වෑංජන ඔරුව. මේ මෙතන තියෙන එක වෑංජන ඔරුවයි. මේ වගේම තව වෑංජන ඔරු දෙකක් මෙතන තිබ්බා. ඒ දෙක දැන් තියෙන තැන් දෙකක මම ඔයාලට මුළු තැංගේ ගාව ඉඳලා පෙන්නන්නම්. ඒක තැන් දෙකකට කියලා දාලා තියෙන ඉංග්‍රීසි ජාතිකයෝ. එතන ඒ වෑංජන ඔරු දෙකයි, මේ වෑංජන ඔරුවයි වෑංජන ඔරු තුනයි. හැමදාම හාමුදුරුවෝ 5000කට බත්තු යලා හැමදාම වෑංජන තුනක් හදලා තියෙනවා. මේක දෛනිකව කරලා තියෙනවා. එතකොට ඔයාලා ගෙස් කරගන්න අනුමාන කරගන්න හැමදාම හාමුදුරුවෝ 5000කට කණ්ඩ දෙන්න තරම් අතීතයේ අපේ රටේ කෘෂි ආර්ථිකය කොහොම තියෙන්නේ නැද්ද පෙරදිග ධාන්‍යාගාරය කියන්නේ මේ අපේ රටට මේ තියෙන ධාන්‍ය හෝල් එක අතනින් බත් බෙදාගෙන අතනින් වෑංජන බෙදාගෙන මේ ආසනවල වාඩිලා තමයි ධාන්‍ය අනුභව කරලා තින්නේ යාළ දැන් ඔයාලට පොඩි ගැටලුවක් ඇති කොහොමද මෙතන හාමුදුරුවෝ 5000ක් දාන්නේ වැළඳුවේ කියලා මෙතන 5000කට ඉඳි මදි මහානකමේ ජේෂ්ඨත්වයක් තියෙනවා ජේෂ්ඨත්ව ඉහළමයි විතරයි මෙතන දාන්නේ aran තියෙන්නේ අනිත් අය මෙතනින් දාන්නේ බෙදාගෙන තම තමන්ගේ ආවාස කුටි වලට ගිහිල්ලා තමයි දාන්නේ අනුභව කරන්නේ මෙන්න මේකත් හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි ජාතිකයෝ කියනවා ලෝකෙට බුෆේ ක්‍රමය හඳුන්වා දුන්නේ එයාලා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ මෙතන තියෙන බෙදාගෙන කෑමක් ලෝකයේ පළවෙනි බුෆේ එක තියෙන්නේ මෙතන තමයි මෙතන කාමර දෙකයි ආංගර අතනත් කාමර දෙකයි ඔය කාමර හතර තමයි මේ දානශාලාවේ ගබඩා කාමර හතර
හාමුදුරුවෝ 5000කට දාන්නේ උයන්ඩ ඕන හාල් එලවලු වගේ විවිධ විවිධ අමුද්‍රව්‍ය වේලසනින් ගෙනල්ලා ගබඩා කරලා තියන් ඉඳලා තිනෝ ඒ තැන් හතරේ මෙන්න තින මුළු තැන්ගේ මේක තමයි උයලා තින මේක පොකට අය ලන්ච් එක කැම ගත්තද නෑ මේ තියෙන අතීතයේ ස්වාමීන් වහන්සේලාට දානේ උයන්න කුරහන් නම්බරපු කුරහන් ගල. දැන් ඕකේ උඩ කරකවන කෑලි, ඔයගේ කුරහන් ගල්, හට්ටි මුට්ටි වලම් වගේ ගොඩක් දේවල් හම්බෙලා තියෙන හම්බෙච්ච හැම දෙයක්ම අබේගිරි මියුසියම් එකේ තියෙනවා බලන්න පුළුවන්. අන්න තියෙන ස්වාමීන් වහන්සේලාට දානේ උයන්න මිරිස් සම්බරපු මිරිස් ගල කොහොමද කියලා බලන්න. ජීවිල තියෙන. ජීවිල තියෙන තරම්. ස්වාමීන් වහන්සේලාට දානේ උයන්න මිරිස් සම්බරපු මිරිස් ගල. දැන් මේ එක මිරිස් ගලක් හොඳේ. දැන් මේ වගේ මිරිස් ගල් තව ගොඩක් මෙතන තියලා හම්බෙලා තියෙනවා. අත්කලුත් හම්බෙලා තිනවා ඒ හැම දෙයක්ම අබේගිරි මියුසියම් එකේ තියෙනවා බලන්න පුළුවන් දැන් මං අහගෙන මේ අම්මලා කියනවා ගෙවිල තියෙන තරම කියලා මේ ගෙවිල නෙමෙයි මේ තියෙන්නේ මේ පිහිටි හැඩේ මේකේ තියෙනවා සරලම සරල ටෙක්නික් එක දැන් ඉස්ලාගේ වල ඇතිනේ මිරිස්ක දැකලා තිබුණ ආ එක ෆ්ලැට් නේ ෆ්ලැට් එක තුල අපි ආයාස දෙකක් දාන්න ඕනේ තමයි තල්ලු කරන්න ඕනේ එතන ගන්න දැන් මේ මිරිස් කලේ තල්ලු කිරීම විතරයි කරන්න ඕනේ ඔටෝ ගල පහලට එනවා ආයාසය අඩුයි සරලයි එකතු කරලා ගන්නත් ලේසි හොදන්නත් ලේසි ඒ නිසා මම යෝජනා කරනවා මිස්ටි හස්බන්ඩ් කියලා මේ වගේ ගලක් හදාගන්න. Thank you thank you. හරි දැන් එන වීඩියෝ කෝල් කරලා තාම